අපි දන්නවා මේ වෙනකොට ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් හඳුන්වලා දීලා තියෙන ස්වාධීන කොමිෂන් සභාවලට ප්‍රධාන විධායකයෙකු වන ජනාධිපතිවරයා ගෙන් විශාල තර්ජනයක් එල්ල වෙලා තියෙන බව අපට මේ වෙලාවේ පේනවා. අපි දන්නවා ස්වාධීන කොමිෂන් සභාව හඳුන්වලා දුන්නේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභාව හඳුන්වලා දුන්නේ ප්‍රධාන විධායකය හෙට්ටු කරන්න මට්ටු කරන්න. ඊට පස්සේ මොකද්ද සිද්ධ වුනේ? ටික කාලයක් යනකොට 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පැත්තකට දාලා යලිත් ප්‍රධාන විධායකයේ බලධාරී වුණා 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ. යලිත් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය හමුවේ යලිත් මහජන ක්‍රියාකාරීත්වය හමුවේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් යලි පණ ගන්නන්න පුළුවන් වුණා. ඒකේ යලිත් කොමිෂන් ස්වාධීන කොමිෂන් සභාව ටික ස්ථාපිත කරලා තිබුණා. ඊට පස්සේ මොකද්ද වුනේ? යලිත් මේ විධායකයේ ක්‍රියාත්මක වෙලා ඒ ස්වාධීන කොමිෂන් සභාව තිබෙන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටපත් වෙලා යලිත් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලයට ආවා. යලිත් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් යට ගිහිල්ලා මහජන බලය උඩට ඇවිල්ලා තිනවා 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ. දැන් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මෙවැනි දිගු ඉතිහාසයකට කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාව ටික පත් වෙලා තියෙන වටපිටාවක් ඇතුලේ දැන් රටේ ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා මොකද්ද කරන්නේ? මේ සියලු කොමිෂන් සභාව ටික ක්‍රියාකාරීත්වය හමුවේ දිය කරන්න හදනවා. අපි දැක්කා මහජන උපයෝදා කොමිෂමට මොකද්ද උනේ? දිගින් දිගටම ඔවුන් මහජනතාවගේ පැත්තේ ඉඳගෙන මේ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පෙනී සිටියා. මොකද්ද සිද්ධ වුනේ? අන්තිමට රටේ ජනාධිපතිවරයයි විෂය භාර ඇමති සෙට් වෙලා අර මහජන උපයෝගීතා කොමිෂමේ මතය යටපත් කරලා විදුලි බිල වැඩි කිරීමට ක්‍රියාකාරී වෙන්න උනා. ඒ විතරක් නෙවෙයි, ස්වාධීන මැතිවරණ කොමිෂම ගත්තොත් අද දවසේ අද මේ මැතිවරණය වළක්වන්න ප්‍රධාන කොටම මැදිහත් වෙලා තියෙන වෙන කවුරුවක්වත් නෙවෙයි රටේ ජනාධිපතිවරයා. කකුල් මාට්ටු නමයක් දාලා දැන් නවවෙනි කකුල් මාට්ටුවේ මේක හිර කරගෙන ඉන්නවා. අධිකරණයත් ඒකට මැදිහත් වෙලා තිනවා. ඒ කිසිවක් ගණන් ගන්න නැතුව මැතිවරණ කොමිසම දුර්වල කරමින් අද ප්‍රධාන විධායකයේ කටයුතු කරමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, මානව හිමිකම් කොමිෂන් සභාව මේ රටේ බැලු බැල්මට තීන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව නිර්දේශ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන්න සිද්ධ වුණා පෞගිය කාලවකවානුවේ. ඒ බැලු බැල්මට පේන නඩුවලට සමහරක් වෙලාවට විධායකයට අණ කරනවා පැය 24ක් ඇතුළත වාර්තා සපයන්න කියලා. එහෙම කරනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ මොකද කරන්නේ? මෙන්න මානව හිමිකම් කොමිසම තමන්ට අයත් නැති කාර්යයන් වලට අත ගහලා, එහෙම නැත්නම් තමන්ට කරන්න ඕනේ නැති වැඩකට අත ගහලා වගේ අතන ප්‍රකාශ කරනවා මේ කොමිසමේ සමාජිකත්වයේ දුර්වල කරන්න. ඉතින් අපිට පේනවා අද දවසේ මොකද්ද මේ සිද්ධ වෙලා තින්නේ? මේ එන පුරුද්ද නරක පුරුද්දක්. මේ කොමිෂන් සභාවලට අත ගහලා ඒව දුර්වල කළා, ඒව දුර්මුඛ කරලා අද ඒගොල්ලන්ගේ හිත ගියාව උඩට ඇවිල්ලා තිනු. දැන් මේක දින නරක පූර්වාදර්ශය තමයි ස්වාධීන කොමිෂන් සභාවලට අත තියෙන අත අද අධිකරණයටත් වෙනත් වෙනත් හෙංචයියන් දාලා අද තර්ජනය කරන මට්ටමකට ගිහිල්ලා තියෙනවා. අපි දන්නවා අද මැතිවරණ කොමිසමේ තත්ත්වය අභියෝගයට ලක් වෙච්ච වෙලාවක ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් නියෝගයක් දීලා තිනවා. වහාම ඒ අදාළ රාජ්‍ය නිලධාරීන් මැදිහත් වෙලා පාර්ලිමේන්තුවෙන් අනුමත කරන ලද මුදල මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් ලබා දෙන්න කියලා. එහෙම තියෙන වටපිටාවක් ඇතුලේ තමන්ගේ කැචර් කෙනෙක් දාලා අර පාර්ලිමේන්තුවේ ඇතුලේ අර ඒ ස්වාධීන විනිශ්චයක් දීපු විනිශ්චයකාරවරුන්ටත් අද තර්ජනය කරන මට්ටමට ඇවිල්ලා. දැන් මේ කොහෙන්ද කෙලවර වෙන්නේ? මේ ස්වාධීන කොමිෂන් සභාවලට තබන අත අද අධිකරණයටත් යම් ආකාරයකින් තබන්න විධායකයේ කටයුතු කරමින් යනවා. මේක කෙලවර කොහොමද? අද මහජනතාවට කිසිදු සහනයක් නැහැ. මහජනතාවගේ පැත්තේ හිටගන්න තමයි මේ ස්වාධීන කොමිෂන් සභාව නිර්මාණය කරේ. නමුත් අද දවසේ ඒවායේ ඵල ප්‍රයෝජනය ගන්න හැකියාවක් නැහැ රටේ මහජනතාවට. මොකද ඒ කොමිෂන් සභාවල ඉන්න සමාජිකත්වය දුර්මුඛ කරන්න, එහෙම නැත්නම් ආපස්සට යවන්න, උන් අධර්යයට පත් කරන වැඩ තමයි ප්‍රධාන විධායකයන් සිද්ධ වෙන්නේ. ඒකින්ද අපි කියනවා
වහාම ආණ්ඩුකම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කරන ලද මේ ස්වාධීන කොමිෂන් සභා ඒ විදියට තියෙන අරණ ස්වාධීන කොමිෂන් සභා කියන්නේ ස්වාධීන නිසා ඒවට අත තියන්න රටේ විධායකයට පුළුවන් කමක් නැහැ විධායකයේ හිත ගියාව ඉෂ්ට කරන්නේ නැත්නම් අද ස්වාධීන කොමිෂන් සභා ටික දුර්මුඛ කරන්න හදනවා ඒක නෙවෙයි කටයුත්ත එයා ආවේ ආණ්ඩුකම ව්‍යවස්ථාව රකින්න කියලා ආණ්ඩුකම ව්‍යවස්ථාව රකින්න නම් අද 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන මේ ස්වාධීන කොමිෂන් සභා ටික රැකෙන්න ඕන. එහෙම රැකෙන්නේ නැත්නම් ඒකට වෙනත් ජනතාවගේ තීන්දුවක් ඉස්සරහා දිනනවා. ඒක නිසා ඒ தත්ත්වයට ගන්න එපා. ජනතාව පාරේ සටන් වලට ඇද දාන්න එපා. නිකන් ඕන් නැති ප්‍රශ්න වලට ස්වාධීන කොමිෂන් සභා වලට තමන්ගේ නිදහසේ කටයුත්ත කරන්න ඉඩ දෙන්නේ කියන ඉල්ලීම මේ රටේ ප්‍රධාන විධායකය වන ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.